සුලන් තකයක් නිර්මාණය කර ගැනීම නේද? මොකද අපි බලමු එහෙනම් සුලන් තකයකට මොනවද උවමනා කරන දේවල් කියලා. right. ඔයාට ඔන්න ලියා ගන්න පුළුවන්. මේ තියෙන්නේ පේනවානේ මෙන්න තියෙනවා. මේක පාසලේදී නම් පුතේ අපි කරන්නේ කණ්ඩායමක් විදිහට ගෙවත් පාසල් ගෙවත්තට ගිහිල්ලා මේක හදනවා. නමුත් දැන් පාසල් යන්නේ නැහැනේ. ඒක නිසා මම මෙන්න මේ කොටු කරන ටික ලියා ගන්න වෙනවා. මෙන්න මේ ටික ලියා ගන්න. මණ්ඩල් පාට කොටුවක් ඇඳලා තියෙන්නේ. ඒක ලියා ගන්න. මම කරන්න ඕනේ. Hattie, sir. Hattie, sir. Sir, Hattie. Nah, sir. Nah, sir. Where I say. And then both take a daily balance. හරි අපි අඳිමු. සර් අන්තිම දෙකත් ලියා ගන්න ඕනද? අන්තිම දෙක දිග ලනු කැබැල්ලක් සහ මීටර 3ක් පමණ උස නැමෙන සුළු කුඩා ලීයක්. සර් බෝඩ් එකේ ලියා ගන්න ඕනද? යට තියෙන ඒවා ලියන්න එපා. නිල් පාට කොටු ඇතුලේ තියෙන ටික විතරයි ලියන්නේ. සර් and the live board එකේ තියෙන කඳින්න දැන් බලන්න ඔය බඩු වලින් board එකේ තියෙන සුලන් තකේ මම ඇඳලා තියෙන්නේ බලන්න හරිද කියලා ඒ බඩුද ගී කියලා දැන් මම සත්‍යකරණ බෝතලේ නම් හරි මේ තියෙන බෝතලය නේද බෝතලේ දැන් මම සත්‍යකරණ
යකඩයන තියෙනවා නේ. ඔව් 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 වට්සපේ වීදුරු බෝතලයක්ද? ඔව් වීදුරු බෝතලයක්. වීදුරු බෝතලයක්. රයිට් දැන් බලමු මේ තියෙන අමලියරි වරණ. හරි පුතේ මම WhatsApp එකට දාන්නම් ඒක හොඳේ. WhatsApp එකට දාන්නම්. ආ දැන් මේක අඳගන්න. වීදුරු බෝතලයක්. දැන් මේක නම් මම නම් එල්ලලා තියෙන මේ ගහක අත්තක නේද? ගෙවත්තේ තිබෙන ගසක අත්තක එල්ලලා තියෙන්නේ. අර ඔයාලට අන්තිමටම තිබුණේ අර නැමෙන සුළු ලී කැබැල්ලක් කියලා. ඉතින් මේ ලීයක් පොළවේ හිටවල එල්ලන්න පුළුවන්. රයිට් මේක තියෙන්නේ ගසේ අත් එල්ලලා. මේ අර ලී මේ මේ පටි කැබැල්ල. මේ තමයි අර ලී පටි කැබැල්ල. ඒකේ දෙපැත්තේ තංගු සූල් වලින් එල්ලනවා යකඩන දෙක නේද? ඕනනම් මේ යකඩන දෙකේ යට කාඩ්බෝඩ් කැබලි දෙකක් එල්ලන්නත් පුළුවන්. හැබැයි ဒီ වැස්සට තෙමෙන නිසා කාඩ්බෝඩ් එල්ලනකට වඩා හොඳයි සුළඟට ගොඩක් බර නැති නේද? සුළඟ මේ සුළඟට එහෙට මෙහෙට සෙලවෙන දෙයක් එල්ලුවක් කමක් නැහැ. එතකොට දැන් මේක සුළඟට සෙලවෙනකොට මොකද වෙන්නේ මේ යකඩනේ? යකඩනේ පුතේ වීදුරු බෝතලේ වදිනවා නේද? එතකොට ටින් 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 ගාලා සද්දයක් ඇහෙනවා. නිතරම මේ සද්දය ඇහෙනවා. එතකොට ගෙවත්තට එන කුරුල්ලන් මේ සද්දයට බයෙන් එන්නේ නැහැ. සද්දයට බයෙන් එන්නේ නැහැ. කුරුල්ල බලනවා මේ කුරුල්ල වර ටිකක් සද්ද තියෙනකොට එන්නේ නැහැ. ඒ කට්ටිය බයයි. ඉතින් ඔන්න කුරුල්ලන්ගෙන් ආරක්ෂා කරගන්න මේ සුළං ටකය හොඳයි. මේ පටි කැබල් පටි කැබල්ලේ තමයි මේ තුනම ඉල්ලලා තියෙන්නේ. කිරදි වරන්නේ. සර් කිරදි වරන්නේ. ලස්සන අඳින්න. එතකොට සර් මගේ ගෙවත්ත කියලා ලියපු පට්ටිය. ඕ ඒක මගේ ගෙවත් ඒක පුතේ මේ වෙනම නේද? වෙනම තැනක හිතවන්න පුළුවන්. ඒක අපි පාසලේදී මේ කරනකොට මේක ඕන. දැන් පාසලේ නෑ ඔයාලා ගෙදරදී කරන්න. එතකොට ඒක උමනාවෙන්නේ නෑ. නේද? මේක මේ පාසල ගෙවත්තේ කරන්න තියෙන ක්‍රියාකාරකම. එතකොට අර බෝඩ් එක උමනාවෙන්නේ නෑ. නේද? ඕනනම් මේ මේකේ බෑ අපි කාඩ්බෝඩ් කැබලි නේද වැස්සට තෙමුනනම් ඒක දිය වෙන නිසා අපිට මෙතන ප්ලාස්ටික් කැබලි දෙකක් එල්ලන්න ඕන. මේක හදලා මේකේ වීඩියෝ එකක් මට එවන්න. ඔව්. අර එන දෙක යටතේ ස්ප්‍රේ කොළ දෙකක් එල්ලුවත් හරිද? ඔව් හැබැයි ලොකු කොළ එල්ලන්න එපා පොඩි නේද කොටසක් එල්ලන්න. ගොඩාක් ලොකු එල්ලන්න එපා එතකොට සද්දය ඇහෙන්නේ නැතුව යනවා ඈනේ. නේද? ඒක ඔයාලා හදලාම බලන්න ඕන. ලිජිබෝ मम नाम कर ඒක බැලුවාට පස්සේ තේරෙනවානේ. හරි සර්. හොඳයි. කීයටද සර් වෙන්නේ? ඔව් දැන් ලියන්න ප්‍රශ්නයක්. සුලන් තකේන් ගෙවත්තට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද? සුලන් ටකයෙන් ගෙවත්තට ලැබෙන ප්‍රයෝජනය කුමක්ද?
එළවලු ගෑමට එන සතුන් පලවා හරින්න. Very good. ගෙවතු වගාවට සතුන් ගෑමේ එමෙන් වැළැක්වීමට. Very good. Very good. ඔය කියන්නේ සතුන්ට හානියක් නොකර පළවා සතුන් පළවා හැරීමට. ඒක තමයි හොඳම එක. අන්න ඒක කියන්න හැමෝම. සතුන්ට පුතේ හානියකින් නොකර ආරක්ෂා කිරීම. ඔව්. හොඳයි. හරි. එහෙනම් ඔන්න අපේ ගෙවත්ත පාඩම මෙතනින් අවසන් වෙනවා. හොඳද? ගෙවත්ත පාඩම මෙතනින් අවසන් වෙනවා. තා පොඩි වැඩ දෙකක් තියෙනවා. ඒක මම WhatsApp එකට දාන්නම්. පාඩම අවසානයේ ඒ ගීතය ඔයාලා ලියා ගන්න. ඒ ගීතය තාලයට ගායනා කරන්න පුළුවන් නම් ඒකේ වීඩියෝ එකක් එවන්න. තාලයට ගායනා කරන වීඩියෝ එකක්. නේද? ලස්සනට සින්දු කියන්න පුළුවන් දරුවෝ ඉන්නවනේ. අන්න ඒ අය තාලයට ගායනා කරන වීඩියෝ එකක් එවන්න. හොඳයි ක්‍රියාකාරකම් දෙකක් කරන්න තියෙනවා. මේවා හරියටම කරන්න. මොකද ඉස්කෝලේ දී මේවා දැන් කරන්න වෙන්නේ නැති නිසා පුතේ මේවා නිවසේදී හරියටම කරන්න ඕන. හොඳද? අම්මලා තාත්තලාගේ උදව් අරගෙන තේරෙන අයගේ උදව් අරගෙන ඔයාලා හරියටම මේ ටික මේ වැඩ ටික කරන්න. එතකොට හරි. එතකොට අපිට විෂය නිර්දේශය සම්පූර්ණ වෙලා ඉවරයි. නේද? අනේ මේ පාඩම් කරේ නෑ අනම්මනම් කීතියි. එතකොට දුක් වෙන්න උමනා වෙන්නේ නෑ. නේද? හරි ඒක නිසා මම මේවා ඔයාලගෙන් බලාපොරොත්තු වෙනවා ඒවැයි වීඩියෝස් එවන්න ෆොටෝස් එවන්න එතකොට තමයි අපිට කරා කියලා නේද හිතෙන්නේ එහෙම නැත්නම් මේ භාගයට වැඩ කරාට පස්සේ තේරුමක් නැහැ එතකොට අර ගඟට කැපු ඉනි වගේ හොඳයි පුතේ එහෙනම් අපි අද පාඩම මෙතනින් අවසන් කරනවා WhatsApp එක බලන්න මම දාන ටික අඩුපාඩු සම්පූර්ණ කරගන්න හරි එහෙනම් අපේ පරිසරේ පාඩම අවසන් කරමු